වාසුලිය හිතුවක්කාර යෞවනයේ සදාතනික මුද්‍රාව. පාරක ඉඳගෙන මාරම කතාවක් කියන්න තමයි අපි මේ පෙරුම් පුරන්නේ. මේ ස්ථානය මාරම ලස්සන ස්ථානයක්. ඉතින් මේ ස්ථානයට වතාවන් කිහිපයකදීම අපි ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ වතාවේදී අපි ආවේ ඔබට තවත් වෙනස්ම ඇහැකින් සුන්දරත්වය සමීප කරන්න. ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද උද්භිත උද්‍යාන ත්‍රිත්වයෙන් පස්සේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකිකයන් විසින් ඉදිකරනු ලැබූ උද්භිත උද්‍යානය තමයි මිරිච්චවිල වියලි කලාපීය උද්භිත උද්‍යානය කියන්නේ. ඉතින් දැන් ඔබ දන්නවා අපි ඇවිල්ලින්නේ කොහෙටද කියලා. ඔව්. එහෙට තමයි අද දවසේ අපේ සංචාර සටහනෙන් අවධානය යොමු කරන්නේ. ඉතින් අක්කර 300ක භූමි ප්‍රමාණයක ව්‍යාප්ත වෙලා තියෙන මේ උද්භිත උද්‍යානයේ අද දවස වන විට වර්තමානය වන විට විවිධ කොටස් අලුතෙන් එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව සංචාරකින්ව දැනුවත් කරන්න තමයි අද දවසේ අපේ සංචාර සටහනේ අරමුණ. මිරිච්චවිල වියලි කලාපීය උද්භිත උද්‍යානයට ඔබ එනවනම් ඔබට පිවිසුම් දෙකක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන පිවිසුමට අමතරව ඔන්න තවත් පිවිසුමක් ඔබ වෙනුවෙන්ම ඔවුන් හඳුන්වා දීලා තියෙනවා. කොළඹ කතරගම පාරට මුහුණලා මේ පිවිසුම තමයි දක්ෂිණ පිවිසුම. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා සාමාන්‍යයෙන් සතියේ සෑම දවසකම මේ උද්භිත උද්‍යානය විවෘත වෙලා තියෙන උදෑසන 8 ඉඳන් 5 වෙනකම්. ඉතින් ඔබ පාසල් යනවනම් පාසල් දරුවන්ට පවා උද්භිත උද්‍යානයට එන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳවත් අපි හිතුවා දැනුවත් කරන්න ඕනි කියලා. ඉතින් මම දැන් ඉන්නේ දක්ෂිණ පිවිසුම ළඟ. ශුෂ්ක කලාපීය පරිසරයක ඉඳගෙන මේ තෙත් කලාපයේ වැවෙන ශාකත් ඒ වගේම අතරමැදි කලාපයේ වැවෙන ශාකත් කොහොමද රෝපණය කරන්නේ? ඒක විශාල අභියෝගයක්. හැබැයි මේ උද්භිත උද්‍යානයේ සිටින කාර්ය මණ්ඩලය මේ අභියෝගය සාර්ථකව නිමා කරලා තියෙනවා. ඔබට පේනව ඇතිනේ මගේ මේ පිටුපසෙන් තියෙන දර්ශනයම ඊට මනාව සාක්ෂියක් සපයනව ඇති කියලා. ඔව්. ඒ තමයි මේ වගේ ග්ලාස් හවුස් එකක වෝටර් ස්ප්‍රේ සිස්ටම් එකකට තමයි මේ හැම ශාකයක්ම මේ හැම මලක්ම රෝපණය කරලා තියෙන්නේ. ඉතින් බොහෝම ලස්සනට මේ ශාක වැවිලා තියෙනවා. ඒ වගේම මේ මලුත් ඔයගලන්ට පේනව ඇති. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ ග්ලාස් හවුස් එකට ආවම අපිට දකින්න ලැබුණා වන්දවියාමේ තර්ජනයට මුහුණ පාලා දීලා තියෙන සුවිශේෂී වූ ශාක වර්ගත්. ඉතින් අපි හිතුවා මෙතනට ඇවිල්ලා මේ තරම් රස්න පරිසරයක මේ තරම් ලස්සනට කොහොමද මේ දේවල් වැවෙන්නේ, මේ දේවල් රෝපණය කරලා තියෙන්නේ කොහොමද කියලා ඕගලන්ටත් දැනගන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මලිත්තන් උමගට. මේ ස්ථානයත් මේ උද්භිත උද්‍යානයට අලුතෙන්ම එකතු වෙච්ච ස්ථානයක්. සාමාන්‍යයෙන් අපි වතාවන් කීපයකදීම මේ උද්භිත උද්‍යානයට ඇවිල්ලා තියෙන තැන ඉන්ස අපි හිතුවා අලුතෙන් එකතු වෙච්ච ස්ථාන පිළිබඳව ඔබව දැනුවත් කරන්න. මේ මලිත්තන් උමග නිර්මාණය කළ තියෙන මේ මගේ දෙපැත්තෙම තියෙන මලිත්තන් ගස්. ශුෂ්ක පළාතේ ශුෂ්ක ප්‍රදේශවල සාමාන්‍යයෙන් හොඳටම වැවෙන ශාකයක් තමයි මලිත්තන් ගස් කියන්නේ. ඒ නිසා තමයි මේ විදිහට හොඳට මේ ගස් වැවිලා හරියට උමගක් විදිහට නිර්මාණය කරලා තින්නේ. ඉතින් මෙහි එන සංචාරකයන්ට මේ ස්ථානය බලන්න එන පිරිසට මේ අත්දැකීමත් වෙනස් අත්දැකීමක් බවට පත්වේවි. සාමාන්‍යයෙන් අපි උමග කියන්නේ මෙහෙම මෙහෙම මෙහෙමනේ. හැබැයි මේ උමගේ හොඳට කෙලින් හිටගෙන මේ විදිහට ඇවිදින්න පුළුවන්.
මසන් ගහක් යට ඉඳලා පොඩ්ඩක් විතර විවේකයක් ගන්න හේතුවා. මොකද මේ දවස්වල හම්බන්තොටට හරිම රස්නේ. ඉතින් පොඩ්ඩක් අපි උද්භිත උද්‍යානයේ අකර 300ක් කියලා කියන්නේ පොඩිද? තුන්සියක් එහාට මෙහාට යනකොට බොහොම ලොකු මහන්සියක් තමයි ඇඟට දැනෙන්නේ. ඉතින් මසන් කිව්වහම සාමාන්‍යයෙන් මේ හම්බන්තොට අපිට වැඩිපුරම දකින්න ලැබෙන ශාකයක්. සමනෙන් ඔගොල්ලෝ දන්නවනේ වෙරළු මසන් ජඹනාරන්. අන්න ඒ කියනකොට ඒ මසන් තමයි මේ තියෙන්නේ. උද්‍යානයට අලුතෙන්ම එකතු වෙච්ච භූමි ප්‍රමාණයක තමයි මම දැන් ඉන්නේ. මේ මගේ පිටුපස්සෙන් තියෙන රිසර්ච් සෙන්ටර් එක. මේ රිසර්ච් සෙන්ටර් එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වියලි කලාපයටම ආවේණික වෙච්ච ශාක පිළිබඳව අධ්‍යයන කටයුතු සිදු කරන්න. ඉතින් ඉදිරියටත් මේ වියලි කලාපයට ආවේණික වෙච්ච මේ ශාක පිළිබඳව ඒ වගේම විවිධ වූ දේවල් පිළිබඳව අධ්‍යයන කටයුතු කරන්න තමයි මේක මධ්‍යස්ථානයක් විදිහට ක්‍රියාත්මක වෙන්න තමයි මේ විදිහට මේ රිසර්ච් සෙන්ටර් එකක් මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ භූමි ප්‍රමාණයට අලුතෙන් එකතු වෙච්ච නිසා අප හිතුවා වාසුලියෙන් ඒ පිළිබඳවත් ඔබව දැනුවත් කරන්න. උද්‍යානයක් කියලා කිව්වම අපි හිතන්නේ සුන්දරත්වයට පමණක් කතා කරන තැනක් කියලා. නැහැ. හම්බන්තොට තියෙන මේ උද්භිද උද්‍යානය සුන්දරත්වයට එහා ගිහිල්ලා ඖෂධීය වටිනාකමකටත් තැනක් දීලා තියෙන බොහොම සුන්දර උද්‍යානයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ මම දැන් ඉන්න පාර තමයි නම් කරලා තියෙන්නේ බුළු පාර කියලා. බුළු පාර කියලා කිව්වම ඔයගොල්ලන්ට මතක් වෙන ඇති අරළු බුළු නෙල්ලි. අන්න ඒ ඖෂධීය වර්ග තුනේ එක ඖෂධයක් තමයි බුළු කියන්නේ. මේ බුළු ගස් තමයි මේ දෙපැත්තේ රෝපණය කරලා තියෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ පාරට බුළු පාර කියලා කියන්නේ. මාංශලමය ශාක ගෘහයක මේ ශාක ගෘහය තුළ අපිට දකින්න ලැබෙන්නේ විශේෂයෙන්ම පතොක් විශේෂ. ඉතින් මේ වගේ වියලි කලාපයක නම් පතොක් අපිට දකින්න ලැබෙන්න අවස්ථාව හරිම සුලබයි නේද? සාමාන්‍යයෙන් උද්භිත උද්‍යානයේ මේ උද්භිත උද්‍යානයේ පතොක් විශේෂ අපිට 300ක් දකින්න ලැබෙනවා. මේ මාංශලමය ශාක ගෘහයේ අපිට පතොක් විශේෂ 200ක් විතර දැක ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මෙතන පතොක් විශේෂ කිව්වහම ලංකාවේ අපිට දකින්න ලැබෙන පතොක් විශේෂ වගේම විදේශීය රටවල මේ වෙන දැන් මම මෙතන ඉන්න ස්ථානයේ තියෙන විදේශීය රටවල වැවෙන පතොක් විශේෂ මේ සියලු දේවල් දැක ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔබත් මේ මාංශලමය ශාක ගෘහයට ආවොත් මිරිච්චවිල උද්භිද උද්‍යානයේ බොහොම ආකර්ෂණීය ස්ථානයක තමයි මම ඉන්නේ. මේ තමයි විලෝ පාර. විලෝ පාරේ විශේෂත්වයක් තියෙනවා. මේ පාරට විලෝ පාර කියලා නම් තියන්නේ මේ පාර දෙපැත්තම රෝපණය කරලා තියෙන විලෝ ගස්. විලෝ ගස් මේ උද්භිද උද්‍යානයේ රෝපණය කරන්න තවත් හේතුවක් තියෙනවා. මේ උද්භිද උද්‍යානයේ පිහිටලා තියෙන හම්බන්තොටනේ. ඉතින් හම්බන්තොට කියලා කියන්නේ අවුරුදු වැඩි කාලයක් වැඩිපුරම සුළං තියෙන ප්‍රදේශයක්. ඉතින් සුළං බාධකයක් විදිහට තමයි මේ විලෝ ගස් මේ විදිහට රෝපණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ගස් දෙකක් අතරමැද ඒ තියෙන හිඩස මේ පැත්තේ තියෙන විලෝ ගහකින් ආවරණය වෙනවා. ඉතින් මේ විදිහට රෝපණය කරපු මේ විලෝ පාර මේ ලස්සන මේ සුන්දරත්වය මේ උද්භිත උද්‍යානයට තව තවත් එකතු කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ විලෝ පාර දකුණු
ආසියාවේ තියෙන විශාලතම විලෝපාර බවට පත් වෙලා තියෙනවා. හරියටම කිව්වොත් මේ විලෝපාරයේ දිග කිලෝමීටර 1000ක් පමණ වෙනවා. ව්‍යාප්ත වෙලා තියෙන ඖෂධ උයනේ තමයි දැන් මම ඉන්නේ. සාමාන්‍යයෙන් ඔබට පේනවා ඇති මගේ වටේ නම් පොඩ්ඩක් කරකශක පෙනුමක් තිබුණට බොහොම සාරවත් ඖෂධ උයනක් විදිහට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය මේ වියලි කලාපේ අපිට දකින්න ලැබෙන ඖෂධ වලින් 90%ක්ම ඖෂධ මේ ඖෂධ උයනේ දකින්න තියෙනවා. ඉතින් මටත් අවස්ථාව ලැබුණා මේ ඖෂධ උයනට ඇවිල්ලා මේ මොන වගේ ඖෂධද මේ ස්ථානයේ රෝපණය කරලා තියෙන්නේ කියලා බලන්න. ඉතින් අපි වතාවන් කීපයකදී ආවත් මේ ස්ථානෙට නම් එන්න බැරි වුණා. ඒ නිසා තමයි මේ ඖෂධ උයනට ඇවිල්ලා ඕගොල්ලන්ටත් මේ අත්දැකීම මේ විදිහට සමීප කළේ. කලාපීය උද්භිත උද්‍යානයෙන් ඔන්න අපි ආවේ බර්ඩ් පාර්ක් එකට. ඔයගලන්ට පේනව ඇති නේද? මේ අත්මට කොටන්න වගේ යන්නේ කමක් නැහැ. ඉතින් මේ බර්ඩ් පාර්ක් එකට එනකොටම මේ වගේ අපූර්ව යාළුවෝ ටිකක් අපිව පිළිගත්තා. පරණ යාළුවෝනේ දැකලා පුරුදුයි කියලා කිව්වා. ඒ නිසා ඉතින් මාත් මේගලන්ට කෑම අරන් ආවා. ඔන්න තව කට්ටියක් දුවගෙන එනවා. බයත් හිතෙනවා. මේගොල්ලන් අතරින් මම පොඩීනේ. සාමාන්‍ය මේගොල්ලන්ගේ නිජබිම වෙන්නේ දකුණු අප්‍රිකාව. සාමාන්‍යයෙන් අප්‍රිකාව තමයි නිජබිම කියලා කියන්නේ ලෝකේ වේගෙන්ම දුවන පක්ෂියා. පැයට කිලෝමීටර 70ක වේගෙන් තමයි මේගොල්ලෝ දුවන්නේ. ඊට අමතරව මේ ලොකුම විතරේට හිමිකම් කියන්නේ මේ අයම තමයි. මේගොල්ලන්ගේ මේ එක පාපහරකින් සිංහෙක් වුණත් මරලා දාන්න පුළුවන්ලු කිලෝ ග්‍රෑම් 50ක් වගේ බරක් තියනවලු එක පාපහරක්. ඒ විතරක් නෙමෙයි ඇස් දෙකට වඩා ලොකුයිලු මේ ඇස් දෙකට වඩා පොඩිලු මොලේ. මට බයත් හිතෙනවනේ අනි ඔම්මේ. ඔන්න දැම්මම ආවේ මොනරු බලන්න. හැබැයි මෙයා පොඩ්ඩක් විතර වෙනස් මොනරෙක්, හරිම ලස්සන මොනරෙක්. මේ අයට කියන්නේ ඉන්දුනීසියානු මොනරු කියලා. උඹලන්ට පේනව ඇති ශරීර වර්ණය ගත්තත් ප්‍රමාණය ගත්තත් සාපේක්ෂව මොනරට වඩා විශාලයි. අඩි 10ක් වගේ ප්‍රමාණයකට මේගොල්ලන්ගේ විශාලත්වය වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් මේ මොනරු අපිට වැඩිපුරම දකින්න ලැබෙන්නේ ඉන්දුනීසියාව, දකුණු ආසියාතික වගේ රටවල් වල. ඒ වගේම බොහොම වර්ණවත් දුර්ලභ ගණයේ මොනරු විශේෂයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ අය ආහාරයට ගන්නේ පොඩි පොඩි කෘමි සතුන්, ඒ වගේම පොඩි උරගෙයින් වගේ දේවල් තමයි ආහාරයට ගන්නෙ. ඉතින් මමත් ආවා මේ ස්ථානයට මේ අයව ඔයගලන්ට පෙන්වන්න ඕන නිසා. මෙතන ඉන්න නම් හැබැයි මාස 7ක වගේ වයසක් තියෙන බොහොම පොඩි පැටව්. බැයිති මේ අය තවත් ලොකු වෙනවා. බර්ඩ් පාර්ක් එකේ අපි අලුත්ම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් ස්ථානයකට තමයි ආවේ. මම හිතනවා මේ අත්දැකීම නම් කවදාවත්ම අමතක නොවන අත්දැකීමක් කියලා. මේ ස්ථානයේ ඉන්නේ බර්ඩ් ඔෆ් පැරඩයිස් කියන කුරුළු විශේෂ. දකුණු ආසියාවෙම බර්ඩ් පාර්ක් එකේ විතරයි මේ කුරුල්ලෝ දැන් අපිට දකින්න ලැබෙන්නේ. මොකද පැපුවා නිව්ගිනියා ඒ රටේ තමයි සාමාන්‍යයෙන් මේ කුරුල්ල අපිට වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ. මේගොල්ලෝ වැඩිපුර ආහාරයට ගන්නේ කෘමීන්, පණුවෝ වගේ සත්තු තමයි වැඩිපුර ආහාර කරන. උගලන්ට පේනවද දැන් මේ ඉන්නේ පණුව? මේ ඇත්තට මේ පණුවත් මේගොල්ලෝ මේ හදලා තමයි
මේ Birds of Paradise කියන මේ කුරුළු විශේෂයට කෑමට ලබා දෙන්න. සාමාන්‍යයෙන් මේ Birds of Paradise කියන මේ කුරුළු විශේෂය චුට්ටක් විතර බය කුරුළු විශේෂයක්. ඉතින් අපි සාමාන්‍යයෙන් මේ පටිගත කිරීම නිසා මේ ස්ථානේ ඉන්න නිසා වෙන්න ඇති. ඒගොල්ලන් අර කියපු ඉක්මනින්ම අපි අපේක්ෂා කරපු කාලය තුරදී ආවේ නැත්නම් ඒගොල්ලන්ගේ කෑම ගන්න. ඔන්න දැන් අපි චුට්ටක් එහාට වෙලා තමයි මේ දේවල් පටිගත කරන්න. දැන් ඔන්න ටික 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 ඒ කුරුල්ලෝ ටික එතනට එනවා. ඒගොල්ලන්ගේ කෑම ගන්න. හරිම ලස්සන වර්ණවත් පාටක් මෙයාට තිබුණට දරුණු ප්‍රහාර තමයි එල්ල කරන්නේ. ඇත්තටම කිව්වොත් මේ සීන්ස් කනවා නෙමෙයි පුරගෙන කන්නේ. සූර්යකාන්තට තමයි මගේ ඇතේ තියෙන්නේ ඇත්තම කිව්වොත්. ඒගොල්ලෝ ඒව තමයි කන්නේ. අපි ආවා චුකෝ 2 කන් ලව බලන්න. ඉතින් එදා බර්ඩ්ස් පාක් වලට එනකොට මේ අය හිටියේ නැහැ. ඔන්න අද අපි බර්ඩ්ස් පාක් එකට එනකොට නම් මේ අය හිටියා. බොහොම ලස්සන වර්ණවත් හොටක් තියෙනවා මේ අයට. අර মালටි කලර්ස් කියන්නේ එක එක පාට තියෙන එකතු වෙච්ච හැදිච්ච හොටක් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ චුකෝ 2 කන්ලා වැඩිපුරම කන්නේ ආහාරයට ওই කෘමි සතුන් ගෙන් බන් එතකොට උරංගෙයින් වගේ සතු තමයි කන්නේ. සාමාන්‍යයෙන් අර ළඟා වෙන්න බැරි ආහාර වලට තමයි අර ලස්සන හොට ඒගොල්ලන් පාවිච්චි කරන්නේ. ඉතින් සාමාන්‍යයෙන් කැදල්ලක බිත්තර අපිට දකින්න පුළුවන් එකවර දෙකත් හතරක් වගේ ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් ගැහැණු සතා පිරිමි සතා මේ දෙන්නම කැදල්ල ආරක්ෂා කරනවා. කොහොමත් බිත්තරෙන් හැටව එළියට එන්න දින 17ක් 18ක් අතර කාලයක් වගේ තමයි යන්නේ. ඉතින් දකුණු ඇමරිකාවේ තමයි මේ අයගේ නිජ බිම බවට පත් වෙන්නේ. දැන් නම් හැබැයි මේ අය සුට්ටක් විතර කලබල වෙලා අපි ඇතුළට ආපු නිසා වෙන්නේ නැති. කොහොමද සැරේ ගලන්නේ යා? මම මැකොලඩක් කන්න දෙන්න යන්නේ. පේනවනේ කට්ටිය. තාම ආවේ නැහැ. ආවා ආවා පොඩි මෙක්කෙනෙක් ආවේ හැබැයි ඒක හොඳයි. එන්න එන්න ඒ බොයි චල ලොකු කෙනකෝ. කෑම තියනවා කියලා කමක් නැහැ. දකුණු ඇමරිකාවේ තමයි මේගොල්ලෝ නිජ බිම. මෙතන මැකෝස් වර්ග 3 දෙනෙක් ඉන්නවා. ඕ හයිබ්‍රිඩ් විශේෂකුත් ඉන්නවා. ඉතින් මේ පොඩි එක්කෙනෙක් අතේ අනිත් එකේ ඔසුවේ අනේ පැටියෝ. මගේ කොණ්ඩේ. හරි. ඔන්න අපි ඒ අත්දැකීමත් ඔයගලන්ට සමීප කළා. දැන් මම එළියට එනවා. පේනවනේ.
දැන්ාව මේ බර්ඩ්ස් පාක් එකේ අපි හැමෝගේම ආකර්ෂණ දිනාගත්ත තවත් එක් කොටසකට. මේ මගේ පිටිපස්සෙන් ඉන්නේ රණ හංසයෝ. හරිම ලස්සන පාටක් තමයි මේ අයට තියෙන්නේ. සාමාන්‍ය මේ අයගේ විශේෂත්වය තමයි මේගොල්ලන්ගේ පාද ටිකක් නෙමේ සාමාන්‍ය ප්‍රමාණයකට සැලකිය යුතු ප්‍රමාණයකට උසයි. මේ අය වැඩිපුරම ජීවත් වෙන්නේ ලවණ ආශ්‍රිත ජලය තියෙන මේ ස්ථානවල. වැඩිපුරම සමූහ වශයෙන් තමයි ජීවත් වෙන්නේ. ඔයගලන්ට පේන ඇතනේ මේ ස්ථානෙත් මේගොල්ලෝ ඉන්නේ කට්ටියක් විදිහට. ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ වැඩිපුරම ආහාරයට ගන්න ඔය පොඩි පොඩි කූනිස්සන් මොලස්කාවන් වගේ සතු. මේගොල්ලන්ට තියෙන මේ හොට හරිම විශේෂයි. එක වෙලාවකට කියනවා අර මේ ෆිල්ටර් එකක් වගේ පෙරණයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා. මොකද මේ මඩ සහිත මඩ වගුරු වල ඉන්න මේ පුංචි සතුන්ව ඒගොල්ලන් හරියට තෝර බේරගෙන කන්න පුළුවන්ලු මේ හොට නිසා. ඒ නිසා අර මතයකුත් තියෙනවා මේ රණ හංසයන්ට දියෙන් කිරි වෙන් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා කියලා. කොහොම වුණත් ඉතින් ඒ කතාව බිහි වෙලා තියෙන්නේ මේගොල්ලන්ට තියෙන මේ සුවිශේෂී වූ හොට නිසාමයි. වැඩිපුරම මේ අය දකින්න ලැබෙන්නේ අප්‍රිකාව, එතකොට දකුණු යුරෝපය, ඉන්දියාව වගේ රටවල් වල තමයි. ලංකාවට නම් මේ අය එන්නේ සංක්‍රමණික විදිහට. තවත් දෙයක් කියන්න අමතකුණා. ඔයගලන්ට කිව්වනේ මම මුලින්ම මේගොල්ලන්ගේ ලස්සන පාටක් තියෙනවා කියලා. ඒ පාට ඇවිල්ලා තියෙන්නේ කූනිස්සෝ කන නිසා කියලා තමයි කියන්නේ. අපේ රටේ ඕන තරම් කුරුල්ලෝ දැකලා ඇති. හැබැයි විදේශීය රටක ඉන්න කුරුල්ලෝ දකින්න ඕන නම් ඕගොල්ලෝ පැමිණෙන්න ඕන හොඳම ස්ථානය තමයි හම්බන්තොට බර්ඩ්ස් පාක් කියලා කියන්නේ. මොකද විශේෂ 200ක් මේ ස්ථානයේ ඉන්නවා. කුරුල්ලන්ගේ එකතු වතින් ගත්තොත් එම 3500කට ආසන්න ප්‍රමාණයක් කුරුල්ලන් මේ ස්ථානයේ ඕගොල්ලන්ට නරඹන්න අවස්ථාව තියෙනවා. සමහරවිට ඔබත් විතරයි අනේ මටත් යන්න අවස්ථාවක් තියෙනවා නම් කියලා. ඔව් අනිවාර්යෙන්ම ඕගොල්ලන්ටත් එන්න පුළුවන් බර්ඩ්ස් පාක් වලට. මොකද උදෑසන 6:30 ඉඳන් සවස 6:30 වෙනකන් සතියේ සෑම දවසකම මේ ස්ථානයේ ඔබ වෙනුවෙන් නිරත වෙලා තියෙනවා. ඉතින් මම කියවනේ අන්තර්ජාතික සුන්දර අත්දැකීමක් ලබා ගන්න ඕන නම් ඕගොල්ලන් අනිවාර්යෙන්ම හම්බන්තොට බර්ඩ්ස් පාක් එකට එන්න. ඉතින් වාසුලේ සංචාර සටහනින් අපි ආවේ බර්ඩ්ස් පාක් එකට දෙවැනි වතාවට. මොකද එදා එනවට වඩා අද බර්ඩ්ස් පාක් එක ගොඩක් වෙනස්. ඒ නිසා අපි හිතුවා මෙතෙන් ඇවිල්ලා ඕගොල්ලන්ගේ සංචාරයට අලුත් දෙයක් එකතු කරන්න. එහෙනම් ඉතින් අදට අපි සංචාර සටහනින් සමුගන්නේ ලබන සතියේ මේ වගේ සුන්දර වූ සංචාර සටහනකින් ඔබේ නිහඬ ගමනේ බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉල්ලෙන්නම්.